ම දළ කුමාරයා රාත්‍රියක් එළවෙමින් තිබුණා ඒක සුදුම සුදුපාට රාත්‍රියයක් කිෙසිම දෙයක් නොපෙනෙන තරං ගන සුදු පැහයකින් හැම දෙයක්ම වැහිල තිබුණේ හරියට මීදුමක් වගේ ඒ මීදුමෙන් වැහිලතියෙන්නේ නගරයක් ද වනාන්තරයක් ද කියන ප්‍රශ්නය නිම්නාා හීනය තුළ අත්වඉඳිමින් හිටිය. කල්පනා කරමින් හිටියේ ඒක හොයා ගන්න විදිහා ඇ ඇස් තදින් නැරගෙන එකම තැනත් දිහා බලාඉන්න වනේ සුදුපාටි ඉරාගෙන මතුවන පුංචි හෝ සෙලවීමක් දකින්න ඇස් වරට කඳළු පිරණකං එහෙම බලා හිටියත් සිද්ධ වුණේ සුදුපාට තව තවත් වැඩි වෙන එක විතරයි ඒත් හිටිගමං යමක් යන්තමින් සෙලවුණා නිමන කඳුලු පිහිදාලා ආයමත් හොඳින් බලාඉන්න වුනා සුදුමේදුම ඇතුළතින් යමක් ඔංචිල්ලාවක් වගේ පැදදෙන හැටි ඇට දැනුනා. පැද්දීම ටිකක් පැහැදිලි වෙන්න ගත්තා. සුදුපාට අතරින් වැලක ඒ මේ අත පැද්දෙන මිනිස්සිරුර. ඈයට බයක් දැනෙන්න්න වනාා. හද සියම මිනිස්සිරුර මුහුණ පමණක් චිත්‍රපටයක සමීපරූපයක් වගේ ඇගේ මුහුණ ඉදිරියට ආවා. ඒක වෙස් මුහුණා. දෙපැත්තෙන් දිග ද් දෙකක් ඇති රතුපාට දිවක් සහ බයානක ඇස්ඇැති යක් මුහුණා. නිම්නට දැනුනේ කතා කරන්න බැරිවිදිහකට එයාකෙ කට ඇලිලතියෙනවා වගේ. මොන් දළගුමෝරයා. මුහුණ කිව්වා. ඒ හඬේ තිබුණේ බොරුවට බයිකරවන්න හදාපුු බවක්. නිම්න එක්මනින්නේ එක හැඳින්න. ඒත් එක්කම නිම්නට කතා කරන්න පුළුවන් පව දැනුනාා. මම්බය නෑ? ත් මං ඔයත් එක්ක තරහයි තරහ වෙන්නේ පායිෝ මං ඔයාට වැරැද්දක් කරලා නැහැනේ අයියගේ කටහඬෙන් දළ කුමාරයා කිව්වා ඇයි ඔයා මාව කැලේ අතර මං කරල පැනලගිය? නිම්නග කටහඬේ තිබුණෙ තරහක් නැහැ නැහැ මංගියයේ කෑම හොයාගෙනෙන්න ඔයා ඒ අතර ගුහාාවෙන් පැනලගිහින්. නෑ නෑ ඔයා කියන්න බොරු මං කොහෙවත් පැනල ගිය නැහැ මං මේ ඔයාව හොයාගෙන මුළු කැලේම ඇවිදින ගම. ඔයා මේ වැලදිහා බලංඉන්නවා දැකල තමයි නැවතුනිේ. මං හිතුවේ ඔයා හදන්න එල් එන්න කියලා. මට බය හිතුුණ. මං කොහොම හරි මේ වැලකඩලදානවා. එතකොට ඔයාට එල්ලින්න බැහැනේ. යක් වෙස් මුහුණ පැල්ඳ සිටි අයියා තවත් වේගෙන් වැලේ පැත් දෙන්න වනාා. ඕකෙන් බහින්න! ඔයා වැටේ! මං ඕකෙ එල්ලෙෙන් නෑ! මට පොරොන්දුවෙන්න හරි ප්‍රොමිස්! එහෙම බෑ! ත් පල්ල කියන්න තාත්ත පල්ලා දැන්ඉතින් බහින්න අම්ම පල්ල කියන්න හරි අම්ම පල්ලා එහෙම බෑ සොරි කියල කියන්න ඒ මොකටද පැනලගියාට මං කෑමාරංගෙන අතරේ මං පැනලගියේ නැහැ නෑ ඔයා ගියා නෑ 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 මං නෙමේ ඔයයි ගියේ මංගියේ කෑම හොයාගෙනෙන්න්න ඔයා බොරු කියන්නේ ඔයා මාව දාල ගියා ැම්බරුවටෙනම යාළුවෙන්න. නිම්නට දරාගත නොහැකි දුකක් ඒවගේම ආත්මානුකම්පාවක් දැනෙන්න්න වනාා. ඇ හිටියේ අඩන්න ඔන්න මෙන්න. ඒක ඇකේ කටහනින් පවා දැනනාා. අඩන්න පානංගා මං ඇත්තටම ගියේ කෑම හොයාගෙනෙන්න්න. ඔහු වැලා තැහැර නිම්නාළඟට පැන්නා. තාමත් ඔහු හිටියේ යක්වෙස් මුහුණ දාගෙන. ඉතිං කෝකෑම? නින්න ඇහුවේ, තාමත් නෝ කඩු ගතියෙන්. මේ තියෙන්නේෙ! අයියා ඔහු හැඳ සිටින කොට කලස මේ සාක්කුවලින් රම්බුටන් කටුලොවි වෙරලු එල්ලියට ගන්න වුණා. සිහිනේ සිටින නිම්නගි දෙතොල් මතට පමණක් නොවේ. ආචියම්මා අසල නිදා සිටින නිම්නගි දෙතොල්මත පවා ලස්සන සිනහවක් හැඳුනා. ඒ බවදන්නේ ඔබ පමණයි. ඒත් මේවා දෙන්නේ ඔයාමට සොරිකිව්දත් විතරයි. අයියා මදක් පස්සට වෙමින් කිව්වේ පොඩි ආඩම්බරකමකින්. ඒක නිම්නගි හිත යන්තමට කෙනෙත්තුවා. හරි හරි ඔන්න එහෙනම්මං කියනවා. ස්ොරි. නිම්න ටිකක් දුබ්බර විදිහට කිව්වා. හරි දැන්හෙනම් මාව අල්ලන්න. අයිය දුවන්න පටන් ගත්තා. අනේ ඔයා කොහෙද දුවන්නේ අයිය! නිමන හු පසු පස්සේ දුවනගමක් කෑ ගැහ්වා. අපි අන්නෙ ගුහාාවට එන්න මගේ පස්සේ? අය වේගයෙන් කැලෑවතුළට දිවයන්න වනාා. අනේ හෙමිින් යන්න මට දුවන්න බැහැ! හැකිතාක් වේගයෙන් දුවන ගමන් නෙම්න කෑගැහුවා. ඈට ටිකකින් දැනුනෙ තමන්ට ඔහු නොපෙනෙන බවයි. නංග! මට ඔයාාව පේන්නෙ නැහැ! ඔය කොහෙද! දැන් නවතින්න! අපි ගුහාවලඟට ඇවිත් ඉන්නේ. ඔහු කෑගහනහඬ ඇහුුණා. මං නැවතිලා ඉන්නේ! ඔයා කොහෙද! ං ඉන්න ගහාාව දොරගාව! ඈට දොරක් නැති අඳුරගුහාාව පෙනුණා. මං ඉන්නෙත් ගුහාවෙ දොරදාව! කෝ මට ඔයාාව පේෙන් නෑනේ! අයියගේ කටහඬ පමණක් කොහෙන්දෝ ඇහුුණා. ඒත් ඒ කොයි පැත්තෙන්ද කියන එක නිම්නට තේරුම් ගන්න බැරිවුුණා. එ කටහඬේ මොකක් දෝ ගුප්ත ගතිය ඈට දැනුණා. මට ඔයාාව පේෙන්නෑ! මටත් ඔයාාව පේෙන් නෑනෙ! අනේ දැන් අපි මොකද කරන්නේ. හැඩුම්වරව කියමින් ඇත් ගුහාාව තුළට ඇතුළ වුණ. කුට්ටි ගැහුණු කට්ටකලු අඳුර. පුස්මගන්න බැරිතරන් කරුවලයි. කෞුදෝ කොඳුරණු ඇහුුණා. ඒ කෞද?